गौरवनीय स्वामी निवास अवसान प्रश्न मे प्रश्न यमुअणी आधुनिक युगे भावना योगी भाव संबंधे ये प्रधानमंत्री को संबंध एक पलवीन को आधुनिक युगट भावनावट युमट मुड़ीन सुदुसुवाणी कुमन भावना क्रम आग आधुनिक के मे मेक मुलिंक बुद्धानुस्सती आरष्टांगिक मार्ग मेक मार्ग मे मार्गे तुरवापीट निवन मार्गे साक्षात्कर बेह आरष्टांगिक मार्गे मुलम मार्गांगे तमाय सामीटे तेरवान के श्रद्धा इन सा नवक के धर्म मार्गेट अवतीर्ण वेदे अनिवार्यन्मया बुद्धानुस्सती धर्मानुस्सती संघानुस्सती शक्ति मत इतनी तमया पटांगा इतनी पटांगना ईट पास मैत्री भावनावती इतकोट आनापान सती अशुभ्य मरणानुस्सती वगे ये तमंट गेलपीन भावना तम तोरगत है कि नमोद मुल वेन्ने बुद्धानुस्सती इतनी तम अभी धर्मे मूल पटांगा स्वामीनाथ पेहदली देवनी को प्रश्न भावना क्रम गिहट तमाट वडा सुदुसुम भावना क्रम कुमार दई मैत्री भावनाट राग सिट मे असुभे पिलकुल भावना वगे भावना बुद्रे देन इतोटे आट मोह सिली सकाशनवाडिना तेन धर्मे के विश्वास याट तेरवान के बुद्धानुस्सति धम्मानुस्सति संघानुस्सति वडान के बुद्धुरासेम के नितरम विशिरुण हितना हिस विसीन स्वभाव तेनवना हित इक अरमुनकटगाने आनापान सति वडान के बुद्धुरासे देश नगे तमंगे स्वभाव तमन दकिमी तमन दक्षवेन्नोने एट अदाल भावना वक्त तमंगे तेनाव के धर्म यटपत्कर एक तमातुलिन तमा तीर्ण गानो एम नेता सुदुसु गुरु एक लंगट गिहिल्ला ईटा दाल उपदेश गान तीन नेता बुद्धुरायन वांसे देशनाकला सूत्र तीनो सतर सरिपट्टान सूत्रे आनापान सति सूत्रे सब्बाव सूत्रे मिवेनी सूत्र परिहरणय करला अपि कोतनिन हरि मुला मतु कर गान्नो स्वामीनाथ दें ए प्रश्ने तुंगेनी कोडस दें स्वामीनाथ के प्रियदुर संबंधें संबंधयक तीनो एक हा संबंधय तवदुरटत एक पहेदली कर गन्न नम ए प्रश्ने मेहेम हानो තවද නිවැරදි කමඨහනක් ලබා ගැනීමට ඒ සඳහා සුදුසුම ආචාර්යවරයා සොයාගන්නේ කෙසේද? මෙහෙමයි මාත්‍ය. ඕක හරි භයානක තැනක්. තේරුණාද? මොකද සමාජයේ කමඨහන් නිසා ගොඩාක් වැරදි මාර්ගවලට යන අය අපිට ඇවිල්ලා කතා කරලා තියෙනවා. තේරුණාද? ඒ නිසා මට නම් කියන්න බෑ කවුද ගුරුවරයා කියන කාරණේ. තේරුණාද? ඉතින් ගුරුවරයා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කියලායි හඳුන්වන්නේ. තේරුණාද? මේ ලෝකේ සැබෑම කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වුණ කෙනාට. මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනා තමයි ධර්මය දැක්ක කෙනා. තෙරුවන් කරේ අචල සද්ධාවට ආපු කෙනා. සීලය ආර සීලයක් හැටියට පරිපූර්ණ කරපු කෙනා. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනාටයි මුලින්ම අවංකවම කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් මහත්මිය වර්තමානයේ සෝවාන් වෙච්ච ගුරුවරයා කවුද කියලා අපිට හොයාගන්න යන්න පුළුවන් කමක් නැහැ. මොකද අපිට කෙනෙක්ගේ අධිගමයන් දකින්න බෑ. කෙනෙක්ගේ අධිගමයන් දකින්න පුළුවන් මහත්මිය ඒ දකින්න නුවණ තියෙන බුදුරජාණන් වහන්සේට විතරයි. प्रकाश करवा मम सोवान पलिट पत्ला मोहे निशा मोडकम निशा प्रकाश करेनवा मम सोवान फलेट पत्तिला कियला तुंगवेनी कारणीय मानसिक रोगी भावे निशा प्रकाश करेनवा मम सोवान फलेट पत्तिला कियला हतरवेनी कारणीय अवबोधेन्म प्रकाश करेनवा मम सोवान फलेट पत्तिला कियला एना मात्यो यमेक अधिगमयान प्रकाश करद्दी मे कारणा हतरटम दाला अपि बलन्न ओने तेरुणा मे कारणा हतर निशाम අධිගමයන් ප්‍රකාශ කරනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා කෙනෙක්ගේ අධිගමයන් අපි හිතන්න හරි යනවනම් අපිට චිත්‍රයක් හරි මවා ගන්න පුළුවන් ඕනේ නම් බුදුරජාන් වහන්සේ කියනවා එයාගේ සීලය පිළිබඳව, එයාගේ සමාධිය පිළිබඳව, එයාගේ ප්‍රඥාව පිළිබඳව නැවත 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 සොයන්න, සෝදිසි කරන්න, හොයලා අවුස්සලා හාරලා බලන්න කියලා. තේන්න. එයා දේශනා කරන ධර්මයේ නැවත නැවත මෙනෙහි කරලා ප්‍රඥාවට අදාළ ධර්මයක්ද කියලා බලන්න කියලා. එහෙම බලමින් 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 අපිට චිත්‍රයක් ඇති කරගන්න පුළුවන් මාත්‍යෝ.
මෙයා මෙහෙම කෙනෙක් කියලා. නමුත් පරිපූර්ණ වශයෙන් අපිට ඒක දෙන්න සාතිකයා බුදුරයන් වහන්සේ අපිට කියන්නේ නැහැ. මොකද ඒ ඥාණය අපිට නැහැ මාත්‍යෝ. ඒ නිසා අපිට වර්තමාන සමාජයේ සෝවාන් වෙච්ච ගුරුවරයා කවුද කියලා අපිට සොයාගෙන යන්න බැහැ. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ අපිට වඩා දැනුමෙන් බුද්ධියෙන් ඉහළ කෙනෙක් කල්යාණ මිත්‍රයා අසුර ඇහැට අසුර කරන්න. බුදුරයන් වහන්සේ කියනවා නිරේතුරුවම තමාට වඩා දැනුමෙන් බුද්ධියෙන් ධර්ම මාර්ගයට බර කෙනෙක් කල්‍යාණ මිත්‍රයා සිට ඇති කරන්න. ඒ කියන්නේ මහා සංඝ රත්නයේ උපාසක උපාසිකා කියන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිණිස කල්‍යාණ මිත්‍රයන් හැටියට අපිට ගන්න පුළුවන්. තේරෙනවා? ඉතින් එවැනි කෙනෙක් ඇසුරු කරන්න එවැනි කෙනෙක් නැත්තම් තමන්ට සමාන කෙනෙක් ඇසුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තමාට සමාන කෙනෙකුත් නැත්තම් උදකලාව ජීවත් වෙන්නයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා මාත්‍යෝ සෝවාන් වුණ කෙනා කවුද කියලා හොයාගෙන යන්න අපිට පුළුවන් කම නැහැ. ඒ නිසා හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගන්න. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ කොහොමද කල්යාණ මිත්‍රයා කරගන්නේ? බුදුරයන් වහන්සේ පිරිනිවන් පාල ඉවරයි. බුදුරයන් වහන්සේ පිරිනිවන් පාන ඉස්සෙල්ලා දේශනා කරනවා ආනන්ද මගේ ඇවෑමෙන් ධර්ම විනය දෙකයි ශාස්ත්‍ර භවට පත් වෙන්න කියලා. එහෙනම් ධර්ම විනය දෙක ජීවමානව තියෙනවද නැද්ද? තියෙනවද? ජීවමානව තියෙනවා ධර්ම විනය දෙක. එහෙනම් ජීවමානව තියෙන ධර්ම විනය දෙකයි අපි අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. ජීවමානව තියෙන ධර්ම විනය දෙක අපි කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. ඒතර මේ ධර්ම විනය කියලා කියන්නේ මොකක්ද පින්වතුනි? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සමස්ත ධර්මස්කන්ධය. මේ සූත්‍ර විනය අභිධර්මයේ කියන මේ සමස්ත ධර්මස්කන්ධය. මේ සෑම ධර්මකාරණයක්ම බුදුරජාණන් වහන්සේ අවසාන ඉලක්ක කරන්නේ කොතෙන්ද? කොතෙන්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයට. චතුරාර්ය සත්‍ය අවබෝධයේ මුල්ම ආර්ය සත්‍ය මොකද්ද? දුක කියන කාරණය. තේරුණාද? එතකොට දුක කියලා කියන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ? දුක කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ නිට්ටේභාවයෙන් සකස් වෙනා වූ ගන්නා වූ දුක. තේරුණාද? එහෙනම් මේ දුක කියන කාරණය අපි තුල තියෙනව නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ සමස්ත ධර්ම විනය තුලින් අපිව අවසාන ඉලක්ක කරන්නේ කොතෙන්දද? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය අනිත්‍යයි කියන තැන දකින්න. ඔබ සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා දැක්කා. ඔබ රහත් භාවයට පත් වෙනවා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා. එහෙනම් අවසාන මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අපි අවසාන අවබෝධ කරගන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන තැන. එතෙන්ටයි අපි මේ යන්න හදන්නේ. මේ ධර්ම විනය අවසාන ඉලක්කය අපිට යොමු කරන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියන තැනට යන්නයි. එහෙනම් මොකද්ද මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියන්නේ? මේ ඇස අනිත්‍යයි. මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. මේ කන මේ නාසය මේ දිව මේ ශාරීරිය මේ මනස අනිත්‍යයි. මේවා නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි. එහෙනම් මෙතන තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ. එහෙනම් ඔබ ඇස් දෙක පියාගෙන මේ ඇස අනිත්‍යයි කියලා දකින මොහොතේ මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියන දකින මොහොතේම තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කර ගන්නවා කියන්නේ. තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්තා. මොකද මේ සමස්ත ධර්ම විනී හරය ඵලය තමයි තමා තුලින් තමා මේ මතු කරලා ගත්තේ. එහෙනම් තමා ඇස් දෙක පියාගෙන මේ ඇසේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසා මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසා ඔබ නිරේතුරුවම තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්ත පින්තුනි. එහෙනම් ලෝකේ හොයන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. කල්යාණ මිත්‍රයෙක් නොලැබినా කියලා ඔබට දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ සද්ධාවෙන් පරිපූර්ණ වෙන්න, සීලයෙන් පරිපූර්ණ වෙන්න පරිපූර්ණ වෙලා මේ ආකාරයෙන් රූප වේදනා සංඥා සංකාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මේ ඇසේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ඔබ හිතන්න මේ ඇසෙන් දැක්කා වූ මුල්ම රූපය කවුද අපි? අම්මා කියන රූපය අපි මුලින්ම දැක්කේ. ඒ අම්මා කියන රූපය මේ ඇහි මුලින්ම දකිද්දී ඒ අම්මා කොච්චර තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේද? බලන්නේ තරුණ අම්මා මේ වෙලාවේ වෙනකොට කොච්චරනම් වයෝ වෘද්ධභාවයට පත් වෙලාද? ලෙඩ වෙලා අංශභාග හැදිලා රෝගී වෙලා ඉන්න පුළුවන්. මැරිලා දිව්‍ය තලයක මනුස්ස ලෝකයක සතර අපායක ඉන්න පුළුවන්. කොයිසා ඒ අම්මා කියන රූපේ අනිත්‍යභාවයට පත් වෙලාද කියලා බලන්න.
එවගේම බලන්නේ අම්මා නිසා අපි කොච්චරනම් විඳීම් ඇති කරගන්න නැද්ද කියලා අම්මාගේ කිරිසුවඳට අම්මාගේ ආදරයට අම්මාගේ හුරතලයට අම්මා කවනකොට පොවනකොට ගහනකොට බනිනකොට අකුරු කියලා දෙනකොට කොයිසා විඳීම් අපි ඇති කරගන්න නැද්ද ඒ විඳීම් නিত্যද අනිත්‍යද අනිත්‍යයි එනම් බලන්න තාත්තා කියන රූපය බාප්පා මහප්පා කියන රූපය මහගෙදර කියන රූපය මේවා නිසා කොයිසා විඳීම් අපි ඇති කරගන්න නැද්ද නමුත් මේ සෑම විඳීමක්ම අනිත්‍යයි පින්තුනි මේවා නිසා කොච්චරනම් අපි කුසල් අකුසල් සංස්කාරයන් ඇති කරගන්න නැද්ද මේ සෑම කුසල් සංස්කාරයක්ම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා ඒ නිසා තමා තුලින් මේ දැක්ම දකින මොහොතක් වාසා තමා තුලින් කල්යාණ මිත්‍රයා මතු කරගත්ත වෙනවා समस्त धर्म विनी हरे समस्त धर्म विनी फले मतुकर गावेनो इंपास्य तमंट कल्याण मित्रे नह की प्रश्न मतुवे ऐसा कल्याण मित्रे खुयागनीम दुर्लभम देखना बैरिम के निकना करुणा करला बुद्रजान वहां से कल्याण मित्रया करगान धर्म विनय देख कल्याण मित्रया करगान मे पंच उपादान स्कंदे अनित्य भावे दखिमी जीवात्न तमा तुलिम तमाट कल्याण मित्रया मतुकर गुलवा